කෙටි කතාවක් කියන්නේ ජීවිතයෙන් පෙත්තක් විවරණය කිරීමයි කියලා සුප්‍රකට රුසියන් ලේඛක ඇන්ටන් චෙකොෆ් කියලා තියෙනවා. කෙටි කතාව සම්බන්ධයෙන් බොහෝ නිර්වචන වර්තමානයේ දක්නට ලැබුණත් බහුලව භාවිතා වන නිර්වචනයක් තමයි ඇන්ටන් චෙකොෆ්ගේ ජීවිතයෙන් පෙත්තක් විවරණය කිරීම කෙටි කතාවයි කියන නිර්වචනය. මම ඔහුගේම නිර්වචනය අද වැඩසටහන සඳහා මූලාරම්භයේ විදිහට යොදාගත්තේ අද මම කතා කරන්න ඉන්න කෙටි කතා සංග්‍රහයේ අඩංගු කතා මේ ජීවිතයෙන් පෙත්තක් විවරණය කරන කතාවලට හොඳම නිදසුන් කියලා හිතුණු නිසා සාමාන්‍යයෙන් කෙටි කතා රචනා කරන ලේඛකයින්ට තමාගේ ජීවිතයෙන් තමා අත්දකින අත්දැකීම් ඉතා සියුම්ව උපමට්ටම් කරලා තමාගේ නිර්මාණවලට ඇතුළත් කරගන්නවා. ඒ වගේම තමන් අවට සමාජයෙන් තමන්ගේ හිත මිත්‍රාදීන්ගෙන් තමන්ගේ ඥාතීන්ගෙන් තමන් ගනුදෙනු කරන සමාජයේ විවිධ අත්දැකීම් තමන්ට අහන්න දකින්න ලැබෙන දේවල් උපයෝගී කරගෙන තමයි තමන්ගේ නිර්මාණ කටයුතු සිද්ධ කරන්නේ. මා කියූ පොත් වැඩසටහනෙන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසිත් ඒකනායක විසින් රචනා කරපු හද පිරිමදින්නි කියන කෙටි කතා සංග්‍රහය. මේ කෙටි කතා සංග්‍රහය ඔහුගේ කුළුඳුල් කෙටි කතා සංග්‍රහය විදිහට තමයි 2021 වර්ෂයේදී එළි දකින්නට යෙදෙන්නේ. ඉතින් මේ කෙටි කතා සංග්‍රහය මුලින්ම අතරගත්තට පස්සේ පේන දෙයක් තමයි එහි පෙරවදනක් දකින්න ලැබෙනවා. ඒ පෙරවදන සපෙල තියෙන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධර්මා රාජපක්ෂ මහත්මිය විසින්. එතුමිය විසින් මේ කෙටිකතාව සම්බන්ධයෙන් හොඳ පැහැදිලි කිරීමක් මේ පොතට ලබා දීලා තියෙනවා. ඉතින් මේ කෙටිකතා සංග්‍රහයේ කෙටිකතා 10කින් සමන්විතයි. සිත්තම විවෘත කිරීමේ උත්සවය, දේවදූතයා, ඇල්ල ළඟ, මිනිසුන්, හදපිරිමදින්නි, හිරිමල් හැඟුම, දම්වැල, සහජාත, ගුරුමාරුව කියන කෙටිකතා 10න් තමයි මේ කෙටිකතා සංග්‍රහය සමන්විත වෙලා තියෙන්නේ. මේ කෙටිකතා සංග්‍රහයේ අපට හමුවන පළවෙනි කෙටිකතාව තමයි සිත්තම කියන්නේ. ඉතාම සුලභ තේමාවක් ඔස්සේ තමයි මේ කෙටිකතාව රචනා වෙලා තියෙන්නේ. මේ කෙටිකතාව විතරක් නෙමෙයි මේ කෙටිකතාව හැම වෙන බොහෝ කෙටිකතා ඉතාම සුලභ තේමාවන් ඔස්සේ තමයි රචනා වෙලා තියෙන්නේ. නමුත් ඒ කතුවරයා අපිට ඒ සුලභ තේමාවන් ඔස්සේ අපිට අපි නොහිතපු මානයන් වෙත ගෙන යාම තමයි මේ කතුවරයා සිදු කරලා තියෙන්නේ. ඒක තමයි ඔහුගේ දකින්න තියෙන සුවිශේෂත්වය. ඉතින් මේ පාසලේ 12 ශ්‍රේණිය ගිනුම් ලබන ශිෂ්‍යෙක් තමගේ පන්තිභාර ගුරුතුමියගේ රුව සිතුවමට නගනවා. ඒක විනයභාර ගුරුවරයෙකුට හසුවීමත් එක්ක තමයි මේ කෙටි කතාවේ ගැටුම ඉදිරියට නිර්මාණය වෙන්නේ. මේක විදුහල්පතිවරයා දක්වා ඉදිරියට ගෙන යනවා. ඉතින් මේක සිදු කරපු ශිෂ්‍යයා අනාවරණය වීමත් එක්ක මේ නඩුවේ කටයුතු ඉතාම මේ වෙනත් පැත්තකට යොමු වෙනවා. මොකද විදුහල්පතිවරයාගේ අයියගේ පුතා තමයි මේ වරදට හසු වෙන්නේ අවස්ථාවේ. ඉතින් අර පාසල් ශිෂ්‍යය තුළ තියෙන ඒ ඥාතිත්වයන් සහ දැනහැඳුනුම්කම් මත ඒ සිදුවන දඩුවම් සහ ඒ තීඳු තීරණාදී වෙන වෙනස පිළිබඳව මේ කතුවරයා හොඳින්ම නිරූපණය කරලා තියෙනවා. මොකද මේ කතුවරයාත් පාසල් ශිෂ්‍යය තුළ ඒ වගේම ඉගෙනුම් ශිෂ්‍යය තුළ නියැලෙන ගුරුවරයෙක් නිසා ඔහුට මේක ඉතාම සමීප අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ වගේම මේක අප සිල් දෙනාටමත් සුලභ තේමාවක්. ඉතින් ගුරුවරයෙකුගේ භූමිකාව මොන විදිහට සිද්ධ වෙන්න ඕනේ, ඒ වගේම මේ 12 වසර කියන්නේ ඉතාම දරුවන්ගේ නව යෞවන විය තියෙන කාලේ. ඉතින් මේක කුණාටු සමයේ කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ළමයින් තමන්ගේ හැඟීම් වලට වහල් වෙලා තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ සිදුවෙච්ච කටයුත්ත වෙලාවේ ඒ ප්‍රියාණි ගුරුතුමිය කටයුතු කරන ආකාරය ඉතාම ප්‍රශංසනීයයි. ඒත් සුමිත් ගුරුවරයාගේ ඒ ක්‍රියාකලාපය අපිට අනුමත කරන්න බෑ. ඒ වගේම විදුහල්පතිවරයාගේ ඒ පක්ෂපාතීත්වයත් අපිට අනුමත කරන්න බෑ. ඉතින් අර පාසල් ශේෂ්ත්‍රය තුළ තියෙන අඩුලුඩුකම් මෙතෙන්දී කතුවරයා ඉතාම සියුම් විදියට මේ සිත්තම කියන කෙටි කතාව තුළින් නිරූපණය කරලා තියෙන බව තමයි අපිට පේන්නේ. මේ කෙටි කතා සංග්‍රහය අපිට හමු වන දෙවෙනි කෙටි කතාව තමයි විවෘත කිරීමේ උත්සවය. මේ කෙටි කතාවයට පාදක වෙච්ච තේමාවත් ඉතාම සුලභ තේමාවක්. මොකද ආගමික සංස්ථාව සහ දේශපාලඥයාගේ ගනුදෙනුව පිළිබඳව මේ කෙටි කතාවේ සඳහන් වෙන්නේ. පන්සලේ ධර්මශාලා විවෘත කිරීමේ කටයුතු සඳහා දේශපාලඥයෙක් සහ සම්බන්ධ වෙන එතෙන්දී උත්සවයක් සංවිධානය වෙනවා. එතෙන්දී ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ට අවශ්‍ය විදිහට නෙමෙයි කටයුතු සිද්ධ කරන්නේ, දේශපාලඥයාගේ න්‍යාය පත්‍රයට අනුකූලව. ඉතින් මේ කටයුත්තට නායක හාමුදුරුවන්ගේ කිසිම මනාපයක් නැහැ. ඉතින් මෙතන කටයුතු දිගින් දිගටම සිදුවන්නේ දේශපාලඥයාගේ උවමනාව මත. ඉතින් මේ සම්බන්ධව
කලකිරීමට පත් වෙන නායක හාමුදුරුව පන්සලෙන් පිටත්ව යනවා. ඉතින් මේ ආගමික ශාස්ත්‍රයට දේශපාලඥයන්ගෙන් සිදුවන බලපෑම සම්බන්ධව ඉතාම කදිම උදාහරණයක් තමයි මේ කෙටි කතා සංග්‍රහයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ කෙටි කතා සංග්‍රහය අවසානයේ නායක හාමුදුරුව ලියමනක් තබනවා තමන්ගේ ශිෂ්‍ය රත්නයට. ඒක ඉතාම සංවේදී ලියමනක්, දයාබර ශිෂ්‍ය රත්නය වන සුවඳැල් පොත හේමරතන පොඩි නම වෙත. මෙතෙන් පටන් ඔබ වහන්සේ මෙම වෙහෙරට පොඩි නම නොවන අතර අද පටන් මාගේ ආශිර්වාදය ඇතුව මෙහි නායක හාමුදුරුවන්ය. ලෝ සතට වැඩ සදනු පිණිසම මේ නායක පදවිය ඔබ වනු. බොහෝ දනා උපදෙස් අවවාද යෝජනා ගෙනේවි. සිහි බුද්ධියෙන් ඒවාට ඇහුම් කන් දෙව. සුදුසු දෑ පමණක් ක්‍රියාවට නංව. ආදි වශයෙන් දිගට මේ ලිපිය සඳහන් වෙලා තියෙනවා. ඉතින් අර ආගමික සංස්ථාවට මේ දේශපාලකීන් සිදු කරන බලපෑම සම්බන්ධව ඉතාම කදිම නිර්මාණයක් තමයි මේ පසිත ඒකනායක සිදු කරලා තියෙන්නේ. මේක අපි හැමෝටම පොදු කාරණාවක්, අපි හැමෝම දන්න කාරණාවක්. ඉතින් ඒ සම්බන්ධව හොඳ නැවත අපිට හිතා බලන්න කාරණාවක් මේ කතුවරය මෙතන යොමු කරලා තියෙනවා. මේ කෙටි කතා සංග්‍රහය ඊළඟට අපිට හමු වෙන කෙටි කතාව තමයි දේවදූතයා. මේ කෙටි කතාවේ සඳහන් වෙන ආකාර දේවදූතයන් අපි කොතෙකුත් සමාජය තුළ දැකලා තියෙනවා. මේ දේවදූතයන් බොහෝ වෙලාවට කතා කරන්නේ සුචිරිතවාදී ගැනම. ඔවුන් බොහෝ වෙලාවට මහේච්ඡතාව ප්‍රතික්ෂේප කරලා අල්පේච්ඡතාවම තමයි අගය කරන්නේ. හැබැයි ඔවුන් ගමන් බිමන් යන්නේ කෝටි ගණන් වටින වාහනවල. ඒ වගේම තමයි ඔවුන්ගේ අමුදරුවන් ජීවත් වෙන්නේ පිටරට. ඒ වගේම ඔවුන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ පිටරට විශ්වවිද්‍යාලවල. හැබැයි ඔවුන් ලංකාව තුල තමන්ගේ රට තුල ඔවුන් දේශන පවත්වන්නේ මේ හැම වෙලාවෙම අල්පේච්ඡතාවෙන් ඉන්න ඕන කියලා. ඒ වගේම මේ අපේ ලංකාවේ දේවල් අගය කරන්න ඕන, පිටරට දේවල් වලට ගැති වෙන්න එපා, ඒ විදිහට තමයි ඔවුන් දේශන පවත්වන්නේ. ඉතින් එහෙම කටයුතු කරන පුද්ගලයන් අවසානයේ මේ පුද්ගලයා නීතිය රැහැනට හසු වෙලා ඔහුට සිරබත් කන්ට සිදු වෙනවා. ඉතින් අපිට මේ කෙටි කතාව තුළින් කියන දේ තමයි හැම වෙලාවෙම සමාජය තුළ අපිට දකින්න පුළුවන් ඉතාම සුදු චරිත විදියට පෙනී සිටින අය. හැබැයි අපි දන්නවා සමාජයක් තුළ සම්පූර්ණයෙන්ම සුදු චරිත අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි කළු චරිත අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ සුදු සහ කළු කියන චරිත දෙකම මිශ්‍ර වෙච්ච අළු චරිත තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒක නිසා අපි සමාජය තුළ පුද්ගලයන්ගේ කතාබහට සහ ඔවුන්ගේ සිනහවට, කතාබහට, ඔවුන්ගේ හැසිරීම රටාව අනුව අපිට තීරණය කරන්න බෑ ඔහු ඇත්තටම යහපත් කෙනෙක්ද අයහපත් කෙනෙක්ද කියලා. ඒක නිසා අපි ඒ වගේ දේවදූතීන් කවුද, යක්ෂීන් කවුද කියලා අපි හරියට හඳුනා ගන්න ඕන කියන පණිවිඩය තමයි මේ දේවදූතයා කියන කෙටි කතාවෙන් කතුවරයා අපිට කියලා දෙන්නේ. ඒ බව නිරූපණය වෙන අවස්ථාවක් මම කෙටි කතාවෙන් උපුටා දක්වන්නම්. අවසානයේ මේ දේවදූතයා සිරබාරයට පත් වෙනවා. එතෙන්දී දැන් කැළඹිලි ගතිය වඩා තීව්‍ර වී ඇත්සේකි. සිදු වී ඇත්තේ කුමක්දැයි හරියට විමසීමේදී හෙළි වූයේ සද්ගුණවත් පින්කඳක් බතු වූ සුරදූතයා රැගෙන ගොස් ඇත්තේ තවත් දේශනයකට නොව නීතිය හමුවටය. එනම් සුලමුල සොයාගත් මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරමක මහමුලකරු ඔහු බවට සනාථ වී තිබෙවිනි. බලන්න, සමාජය තුළ සුරදූතීන් දේවදූතීන් විදියට ජීවත් වෙන අය සමහර වෙලාවට මේ දරුණු ගණයේ අපරාධකාරීන් වෙන්න පුළුවන්. ඒක නිසා සමාජය තුළ ජීවත් වෙද්දී අපි පුද්ගලයා කවුරුද කියලා හඳුනාගෙන ඉතාම සබුද්ධිකව සවිඥානිකව අපි මේ සමාජය තුළ ජීවත් වෙන්න ඕන. අපි සමාජයක් තුළ ජීවත් වෙද්දී අනිකා කෙරෙහි සිතා බලමින් ඉතාම මානුෂීයත්වයෙන් යුතුව ජීවත් වෙන්න ඕන. අපි නැතිබෙරි අයට උදව්පකාර කරන්න ඕන. අපි දන්නවා අපි බස් රථයක ගමන් කරද්දී, ඒ වගේම ගමන් බිමක් යද්දී අපිට ඕනතරම් පුද්ගලයන් පැමිණෙන විවිධ ආධාර ඉල්ලමි. ඉතින් ඔවුන් ඇත්තටම සිදු කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියන කාරණාව සම්බන්ධව ජනතාවට ලොකු සැකයක් ඇති වෙලා තියෙන වර්තමාන වෙනකොට. ඇත්තටම ඒ නිසා ඊටාම අපහසුතාවයෙන් ඉන්න, ඊටාම ඇත්තටම ඊටාම කරදරයට පත් වෙලා ඉන්න පුද්ගලයන්ට පවා උදව් කරන්න නොපෙළෙන වෙන තත්වයකට මිනිස්සු පත් වෙලා තියෙනවා. මේ ඊළඟ කෙටි කතාව, ඇල්ලළඟ කෙටි කතාවේ සිද්ධවන්නේ ඒ වගේ දෙයක්. මේ ඊටාම කුඩා දැරියකට මේ කතකයා පිහිට වෙන්න යනවා. එතෙන්දී කෙටි කතාව මුලින්දල් කියවද්දිම මම අනුමාන කරා මේක මොකක් හරි දෙයක් සිදුවෙන බව. ඉතින් අවසානයේ පැහැදිලි වෙන දේ තමයි මෙතන ඒ දැරිය මේ කතකයා රැවටීමකට භාජනය කරලා තියෙනවා කියන කාරණාව. ඉතින් අර අපි සමාජය තුළ පුද්ගලයන්ට මානුෂීව උදව්පකාර කරන්න යද්දී ඔවුන් අපේ ඒ මානුෂිකත්වය ඔවුන් වාසියට හරවා ගැනීම නිසාවෙන් සමාජයේ පුද්ගලයන් පෙළඹිලා තියෙනවා
අනික්කාට උදව් උපකාර කිරීමේ වැලකීම්. ඉතින් මේක සමාජය තුළ දකින්න ලැබෙන ඛේදනීය තත්ත්වයක්. ඉතින් ඒ සම්බන්ධව මේ සුලභ තේමාව උපයෝගී කරගෙන කතුවරයා මේ සම්බන්ධව ඇලලංග කෙටි කතාව තුළින් අපට ඉදිරිපත් කරලා තියෙනවා. මේ කෙටි කතා සංග්‍රහයේ පස්වෙනි කෙටි කතාව තමයි මිනිස්සු. අපි ඇලලංග කෙටි කතාව කියවල ඉවර වෙලා මේ අපේ මිනිස්සු තුළ තියෙන මේ කුහකත්වය පිළිබඳව නුරුස්සනා ගතියෙන් ඉදිද්දී ඊළඟ කෙටි කතාව කියෙවුවම අපිට මිනිස්සු ගැන ඉතාම ආදරයක් ඇති වෙන අවස්ථාවක්. මේ කෙටි කතාව සඳහා කතකින් බවට පත්වන්නේ මේ පිටකොටුවේ අපිට ඉතාම සුලභව දකින්න ලැබෙන මේ නාට්‍යාමිවරුන් දෙදෙනෙක් පිළිබඳ කතාව. ඉතින් ශම්මු සහ කමලනාත් කියන මේ පුද්ගලින් දෙදෙනාගේ තියෙන මානුෂීය භාවය සහ ඔවුන්ගේ තියෙන අවංක භාවය මේ කෙටි කතාවෙන් හරි අපූර්වට කතුවරය නිරූපණය කරලා තියෙනවා. මේ කතුවරය අවසානයේ සඳහන් කරනවා, මමද ඔහු වැළඳ ගතිමි. ගත දහඩියට උණු කඳුළුද මුසුව පිට දිගේ ගලනු දැනි. කඳුළු හා දහඩිය මුසු වූ සුගන්ධය මම මොහොතකට ආස්වාද කළෙමි. සැබෑ මිනිස් සුවඳ මෙය නොවේද යන වග මට හැඟුණි. සැබෑ මිනිස් සුවඳ වහණය වන කතාවක් විදියට මේ මිනිස්සු කියන කෙටි කතාව හඳුන්වන්න පුළුවන් කියලා මම හිතනවා. අපි දන්නවා කුටුම්බයක් තුළ පියාගේ කාර්යභාරය ඉතාම වැදගත් තැනක් ගන්නවා. මොකද කුටුම්බය පෝෂණය කිරීම, අපු දරුවන් පෝෂණය කිරීම පියාගේ තියෙන ලොකුම බාරදුර කර්තව්‍යයක්. ඉතින් එතෙන්දී තමන්ගේ අවශ්‍යතා ඕනෑපාකම් පසෙකට දමලා තමන්ගේ අඹුවගේ සහ දුව දරුවන්ගේ කටයුතු වලට ප්‍රමුඛත්වය ලබා දෙන්න පුරුෂයාට සිද්ධ වෙනවා. මේ කෙටි කතාවේ සඳහන් වෙන්නේ ඒ වගේ කාරණාවක්. මෙතෙන්දී අපි දන්නවා වර්තමානයේ දුව දරුවන් අධ්‍යාපන ක්‍රමයත් එක්ක යාන්ත්‍රීකරණය වෙච්ච බවක් තියෙනවා. ඒකම දෙමාපියොත් ඒ භාවයට පත් වෙලා තියෙනවා. පහවසර ශිෂ්‍යත්ව විභාගය සඳහා දෙමාපියන් අතර තමයි තරඟය තියෙන්නේ. ඉතින් දෙමාපියන් තමන්ගේ දුව දරුවන් යාන්ත්‍රිකව ඒ පන්ති වෙත යොමු කරන අවස්ථා අපි දකිනවා. ඉතින් මේ කෙටි කතාවෙත් මේ පුරුෂයාට අවශ්‍ය වෙනවා අවමංගල්‍යයකට සහභාගී වෙන්න. හැබැයි මේ දුව දරුවන්ගේ කටයුතුත් එක්ක ඔහුට ඒ සඳහා සහභාගී වෙන්න නොහැකි තත්ත්වයක් උදා වෙනවා. හැබැයි කෙටි කතාව අවසානයේ අපිට දකින්න ලැබෙනවා මේ තමන්ගේ බිරිඳ මේ පුරුෂයාව හඳුනා ගන්නවා. ඒ හඳුනාගෙන ඔහුට ඒ තමන්ගේ කටයුතු සිද්ධ කරගන්න අවස්ථාව සලසා දෙනවා. ඉතින් මේ මම කියපු මේ කාරණා ඇතුළත් වන්නේ ඔහුගේ හදපිරිමදින්නී කියන කෙටි කතාව. ඉතින් ඒ කෙටි කතාවේ නම තමයි මේ කෙටි කතා සංග්‍රහයටත් ඔහු භාවිතා කරන්නේ. ඉතින් සැබෑ බිරිඳක් තමන්ගේ ස්වාමි පුරුෂයා හඳුනා ගැනීම, තේරුම් ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ වගේ තමන්ගේ ස්වාමි පුරුෂයා හඳුනාගෙන ඔහුගේ හදවතේ තත් පිරිමැදුණු හද පිරිමදින්නියක් බවට ඒ බිරිඳපත් වීමත් එක්ක මේ මානව ප්‍රේමයේ තියෙන ඒ සුන්දරත්වය කතුවරයා හරි අපූර්වට මේ හද පිරිමදින්නී කියන කෙටි කතාවෙන් කුළු ගන්නලා තියෙනවා. අපේ ජීවිතවල හිරිමල් වයස කියන්නේ ඉතාම සුන්දර කාලයක්. ඉතින් ඒ කාලයට ඇතිවන හැඟීම් තමයි හිරිමල් හැඟීම් කියන්නේ. කතුවරයාගේ ඊළඟ කෙටි කතාව හිරිමල් හැඟුම. ඉතින් මේ කෙටි කතාවේ සඳහන් වෙන්නේ සිරිපා කරුණා කරන්න ගිය තරුණයෙක් එහිදී තමන්ගේ නිත ගැටිච්ච තරුණියක් පසුපස්සේ ගමන් කරනවා. එතෙන්දී ඔහුට අවසානයේ මග වර්ධිනවා. ඉතින් ඒ වගේ ඊටාම මේ සියුම් තේමාවක් ඔස්සේ තමයි ඔහු මේ කෙටි කතාව රචනා කරලා තින්නේ. ඉතින් එහෙම මග වර්ධින්නම හේතුව තමයි මේ හිරිමල් හැඟුම කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔබ නාගරික සමාජයක ජීවත් වෙන පුද්ගලයෙක් නම් ඇවිදින මන්තීරුවල ජොගින් පාත්වල දීපාන්දර ජොගින් යන පුද්ගලයන් ඔබට සුලභ වෙන්න පුළුවන්. එතෙන්දී විවිධ වර්ගයේ සුනකී දංවලකින් බැඳගෙන ඇවිදින මන්තීර තුල එහාට මෙහාට ඇවිදගෙන යන දුවගෙන යන පුද්ගලින් ඔබ දකිනවා ඇති. ඉතින් මේ කෙටි කතාව සඳහා පාදක වෙන්නේ ඒ වගේ පුද්ගලින් කිහිප දෙනෙක්. ඉතින් මේ දම්වැල කියන කෙටි කතාවේ කතකයාටත් තමන් නොකල වරදකට අවසානයේ පීඩාවට පත් වෙන්න සිද්ධ වෙනවා. මේ කෙටි කතාව කියවද්දි මට මතකයට නැගිච්ච කෙටි කතාව තමයි ප්‍රංශ ජාතික ගීද මොප්සන්ගේ ලණු කෑල කෙටි කතාව. ලණු කෑල කෙටි කතාව තුළත් ඔහු කරපු නොකරපු වරදකට ඔහුට අවසානයේ පීඩාවට පත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කෙටි කතාවත් ඒ
එහා සමානවම යන කෙටි කතාවක් කියලා මට හිතෙනවා. ඊට පස්සේ තේකනායකගේ කෙටි කතා සංග්‍රහයේ අවසන් කෙටි කතාව තමයි ගුරු මාරුව. අපි දන්නවා සමාජය තුළ උගතුන් බොහෝ දෙනෙක් තමන්ගේ උගත්කම පසෙකලා දේශපාලකයන්ගේ රැකවරණය පතමින් ඔවුන් පසුපස ගමන් කරන ස්වරූපයක් අපි සමාජය තුළ දකින්න ලැබෙනවා. මේ කෙටි කතාවේ ඉන්න විදුහල්පතිවරයාත් ඒ වගේ චරිතයක්. ඔහු දේශපාලකයන් පසුපස ගමන් කරන්නේ තමන්ගේ දියණියට ඒ අවශ්‍ය ගුරු මාරුව සිදු කර ගැනීමේ අපේක්ෂාවෙන්. ඉතින් අපි දන්නවා මේ සමාජය තුළ කාලාන්තරයක් තිස්සේ පවතින මේ චර්යාව වෙනස් වෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ චර්යාව වෙනස් වෙන්න ඕන කියන පණිවිඩය කතුවරයා මේ කෙටි කතාව තුළ නිරූපණය කරලා තියෙනවා. ඉතින් කෙටි කතා 10කින් සමන්විත හදපිරිමදින්නී කෙටි කතා සංග්‍රහය සඳහා අගනා පසුවදනක් රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ආචාර්ය මොර්ගහ කන්දේ අරියවංශ හාමුදුරුව සපයලා තිනවා. ඉතින් මේ හදපිරිමදින්නී කෙටි කතා සංග්‍රහය කතුරු ප්‍රකාශනයක් විදිහට තමයි නිකුත් වෙලා තියෙන්නේ. ඉතින් මම ඔබ සිළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ කෙටි කතා සංග්‍රහය අරගෙන කියවන්න කියලා. ඉතින් මේ වගේ තවත් රසවත් කෘතියක් සමගින් හමු වන බලාපොරොත්තුවෙන් අදට මා කියවූ පොත් වැඩසටහනින් මා සමුගන්නවා. සිළු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.